අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. පැත්තකිය තැත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසිංහ. මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. ජිනීවා කුමන්ත්‍රණ ගැන ජනපති පවසයි. දකුණු පළාත් සංධාන අපේක්ෂක අජිත් ප්‍රසන්න හෙට දක්වා රිමාන්ඩ්. එජාප අපේක්ෂකෙක් අපමත මුදාහරි. ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට. පාසල් දරුවන්ගේ විදෙස් තරඟ සංචාර ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍යාංශවල දැඩි අවධානයට. දකුණේ ජනතාව අතරද වැරදි මතවාද ගොඩනැගීමට අද ජිනීවා නුවර සිට කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල් උඩුගම් මාර්ගයේ සංවර්ධන කටයුතු අද පෙරවරුවේ ආරම්භ කිරීමෙන් අනතුරුවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දකුණු පළාතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට හා තවත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක් වුණා. ප්‍රථමයෙන් ජනාධිපතිවරයා සහභාගී වුණේ පිටිකල පළවත්ත මාර්ගයේ ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයටයි. රුපියල් මිලියන 180ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද පිටිකල පළවත්ත ප්‍රධාන මාර්ගය පාලම් 3කින් සමන්විත වනවා. මෙම මාර්ගයේ දුර කිලෝමීටර 8ක්. එහිදී රැස සිටි පිරිසගෙන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්පිටිය පිටිකල මාර්ගයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වුණා. මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැය කිරීමට ඇස්තමේතුගත මුදල රුපියල් මිලියන 1484ක්. කිලෝමීටර 13ක් වන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන වසරේ අවසන් කිරීමට නියමිතයි. මෙහිදී ජනතාව එමතු ජනාධිපතිවරයා මේ අපි දකුණු පළාතට දැන් හුවක් අය මට ලොකුම චෝදනාව මේ දකුණට කරනවායි කියලා. මම දකුණට කරන්නේ නැහැ මුළු රටටම කරනවා. දකුණටත් කරනවා රටටත් කරනවා. දැන් උතුරට ගියාම උතුරේ බලන්න ඕන ආම්දුරනේ. එදා තිබිච්ච උතුර නෙමෙයි අද. හැබැයි ඉතින් කෝටියාගේ හිතවත්තු ඒවා අනිත් පැත්තට පෙරලන්නේ. කෝටි හිතවත්තු. ඒකට උල්පන්දම් දෙන අයකුත් ඉන්නවා. අයත් ඉන්නවා. අපි කරන සංවර්ධන, අපි කරන වැඩ කිසි දෙයක් වටින්නේ නැහැ යාළුවෝ. මෙලඟදී ගාල්ලේ රැස්වීමක් තියලා එක්තරා පක්ෂ නායකයෙක් වෙන්න ඉන්න මහත්මේ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ කිව්වලු හයිවේ එකෙන් වැඩක් නැහැ මේ මහා විශාල වියදමක්. හැබැයි එතුමා ආවෙත් හයිවේ එකේ ගියෙත් හයිවේ එකේ. ඉතින් මේම තමයි අපේ දේවල් වලින් ප්‍රයෝජන ගනිමින් ඒවට ගරහණ එක තමයි අපේ උගත් දෙනෙකුගේ විපක්ෂයේ වැඩ. මේ අතර ගාල්ල උඩුගම් මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහාද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එක් වුණා. එහිදී ජනාධිපතිවරයාට මග දෙපසදී පාසල් දරුවන් සහ මහජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. කිලෝමීටර 35ක් පමණ වන ගාල් උඩුගම් මාර්ගය මීටර 11ක් දක්වා පුළුල් කරමින් සංවර්ධනය කරන අතර ඊට ඇස්තමේතුගත මුදල රුපියල් මිලියන 4642ක්. අනතුරුව පැවති ජනහමු ඇමතු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 30 වසරක ත්‍රස්තවාදී පීඩාව නිමා කරමින් රටේ ජනතාවට නිදහස ලබා දුන් ආරක්ෂක හමුදාවන්ට සහ ආණ්ඩුවට එරෙහිව කෙරෙන දෙස් විදෙස් කුමන්ත්‍රණ තරයේ හෙළා දකින බවයි. දැන් ඊයේ වාර්තාවක කියනවා අලුත්ම කතාවක් යාපනයේ දෙමළ ජනතාවගේ අයිතිය ගැන විතරක් අපි කෑ ගහ ගා හිටියොත් දකුණේ මිනිස්සු අපිට සහයෝගය දෙන්නේ නැහැ. ඒකින්ද අපි දකුණේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් නැති වෙනවා කියලා මතවාදයක් ඉබේ ඇති කරන්න ඕන ජනතාව අතර. එතකොට තමයි අපිට ඇමරිකාවට එංගලන්තයට මේ කට්ටියට මිනිස්සුන්ගේ සහයෝගය ගන්න පුළුවන් වෙන්නේ කියන මතවාදයක් ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා ජිනීවාවල. අපිට පේනවා පැහැදිලිව ඊළඟ පියවර තියන්නේ මේ පළාතට අත තියලා. අපි දන්නවා දැන් සමහර තානාපති කාර්යාල යම් යම් අයට NGO මාර්ගෙන් යම් ක්‍රියාදාමයන් කරගෙන යන යුගයක්. ඉතින් අපි මේ අයට කිව්වා මේක කරන්න එපා. අපේ රටට අපේ පාඩුවේ ඉන්න දෙන්න. ඇඟිලි ගහන්න එපා. රටේ අභ්‍යන්තරයට ලංකාවේ දේශපාලඥයන්ට ඉඩ දෙන්න මේක. ජනතාවට ඉඩ දෙන්න තමන්ගේ නායකයා තෝ දෙමළ ජනතාවට නිදහස ලබා දීලා සිංහල ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබා දීලා
දුන්නු ආණ්ඩුවකට එරෙහිව ත්‍රිවිධ හමුදාවකට එරෙහිව මේ කරන වැඩපිළිවෙල අපි හෙලා දැකලා තියෙනවා මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලබන අපේක්ෂකයන්ට ඡන්දය දීමෙන් බැලකී සිටින ලෙස එක්සත් ජනතා නිදහස් සංධානයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද පෙරවරු වී කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා මෙම ඉල්ලීම සිදු කළා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා පැවසුවේ දිගින් දිගට මැතිවරණ නීති උල්ලංඝනය වීම හේතුවෙන් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි. ඉල්ලීමක් කරනවා සන්දානේ සියලුම අපේක්ෂකයන්ගේ සියලුම ආදරකරුවන්ගේ මැතිවරණ නීතියට ගරු කරමින් ඒට අවනත වෙමින් තමන්ගේ ප්‍රචාරක කටයුතු කරගෙන යන්නටයි කියලා මැතිවරණ නීති උල්ලංඝනය කරන කවුරු හරි මම කියන්නේ මේ රටේ ජනතාවට අපි බොහොම වගකීමක් කියන සන්නානේ විදියට උඩ ඡන්ද දෙන්න එපා කියලා අපිට ආරංචි විදියට හිටපු පළාත් සභා මැතිවරණ තාමත් යාන වාහන පාවිච්චි කරනවා ඒක බාර දීලා නැහැ රාජ්‍ය සම්පත් පුදුම විදියට පාවිච්චි කරනවා මැතිවරණ කටයුතු සඳහා ආණ්ඩුවේ හෙලිකොප්ටර් ගුවනේ සැරිසන්නවා අපි දකිනවා අපි දකිනවා රාජ්‍ය මන්දිර දේශපාලන කටයුතු සඳහා පාවිච්චි කිරීම දැන්වත් පටන් ගන්නවා දිනපතාම මැතිවරණ නීති රීති තදින් උල්ලංඝනය වෙනවා මේ තුලින් අපි දකින්නේ නිදහස් සාධාරණ මැතිවරණයක් ඇති වෙයි කියලා මෙරටට එළවෙන ජාත්‍යන්තර බලපෑම් පිළිබඳවද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා බටහිර ජාතීන් ප්‍රයත්න දරන්නේ අපේ සාමය සංහිඳියාව පළුදු කරන්න. ඉතින් ඒකට ඉඩ නොදෙන්න නම් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි ඡන්දය දෙන්න ඕනේ බුලත් කුලේ. එක්සත් ජාතික පක්ෂයේ අද විදේශ බලවේගකට ඕනේ කරන පරිසරයේ පසුබිම නිර්මාණය කිරීමේ කරුණ තමයි දෙන්නේ. රටට ආදරේ නම් ලෝකයේ බලවත්ම රට ඇමරිකාව. ඇමරිකාවට පත් කරන්න ඕන අපේ තානාපති සේවයේ ඉන්න හොඳම නිලධාරි. අද ඇමරිකාවනේ මේ යෝජනාව ගේන්නේ. කවුද ඇමරිකාවේ තානාපති හැටිය පත් කරලා ඉන්නේ? තේ බිස්නස් කරන තේ කුඩු මුදලාලි කෙනෙක් ඇමරිකාවට පත් කරලා. එතකොට කොහොමද ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරන්නේ? අපේ රට අද මේ වගේ අපකීර්තියට පත් වෙලා ඉන්නේ වෙන කිසිම දෙයක් ඉඳ නෙවෙයි. තානාපති සේවයේ ප්‍රධාන ලිල්තල 62න් 140ක ඉන්නේ ඇම්බැට්ටියෝ. මෙතර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ හේතුවෙන් දේශපාලන වේදිකාවද මේ දිනවල උණුසුම් වී තිබෙනවා. මේ ඊයේ සහ අද දිනේ සංධානයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වේදිකාවන්හි දැක්වූ අදහස් කිහිපයක්. උතුර නැගෙනහිර අපිට අහිමි වෙලා තිබිච්ච රට භූමියට තුනෙන් එකක් වැඩි වුණා. දුර ප්‍රමාණයෙන් කෙටි වුණාද කියලා හිතෙනවා. ඉතා ඉක්මනින් යන්න පුළුවන්. විදුලිය, බීමට ජලය, විදුලි සංදේශ මේ වගේ අපි ඉලක්ක කරගත්ත යටිතල පහසුකම් සියල්ල අද සපයගෙන යනවා මේ රටේ තියෙන කම් 36000 ග්‍රාමසේක වසන් 14000 ජීවත් වෙන හැම දරුවෙක්ම හැම දෙමව්පියෙක්ම හැම පුරවැසියෙක්ම ලැබෙන විදියට තමයි අධිකාර ජනාධිපතිතුමා ක්‍රියා කරලා තියෙන්නේ ඊයේ පැවති සංධානයේ මැතිවරණ රැස්වීමකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාද මෙවර මැතිවරණයේ පිළිබඳ අදහස් පළ කළා. අද විපක්ෂයක් නැහැ. ඉතින් මෙවැනි මොහොතක දැන් තිස්සත් නායක මහත්තයා කියනවා මේ අපේ ඉතුරු වෙලා තියෙන පෙරාපු කට්ටිය. දැන් පෙරාපු කට්ටිය එකපාර පෙරපු අය වෙන පුළුවන්, දෙපාර පෙරපු අය වෙන පුළුවන්, අද තුන්පාර පෙරපු දෙවරක් පෙරමුලත් අයින් වෙලා තියෙනවා. මෙන්න මේකයි පැහැදිලි තත්ත්වය. ඒ වගේම දැන් කියනවා මේ මැතිවරණේ දැන් මේ සිග්නල් එකක් දෙනවලු එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට ගෙදර යන්න. එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කරන මැතිවරණ රැස්වීමක් ඊයේ පසරුවේ අතුරුගිරිය ප්‍රදේශයේදී පැවැත්තුණා. මේ වෙනකොට අවුරුදු 20ක් දැන් එක්සත් ජාතික පාක්ෂිකව පැරදිලා හැමදාම පැරදි ඉන්නවද පාට වැහලා තමන්ගේ ආණ්ඩුවක් හදා ගන්නවද කියන එක තමුන් ආසල තීරණය කරන්න ඕන. තමුන් ආසලගේ දූ දරුවන්ට යහපත් අනාගතයක් හදලා දෙන්න එක්සත් ජාතික පක්ෂය දිනවන්න පළමු වෙඩිමුරය මේ පළාත් සභාවෙන් ආරම්භ කරන්න ඕන. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තවත් මැතිවරණ රැස්වීමක් ඊයේ පසරුවේ වත්තල ප්‍රදේශයේදී පැවැත්තුණා. රතුපාට ටයිල් අල්ලලා දිනනවා. දැක්කම ආශ්‍යාවේ ආශ්චර්ය පේනවා. කටනායක අධිවේගී මාර්ග පාරේ හදන්න තිබුණේ ලේන් නටකට. ලේන් නටකට සල්ලි පාස් කරපු පාර අවසානයේ හැදුවේ ලේන් හතරකට. ලේන් හතරකට හදපුවම ලේන් හතර මුන් ගිල්ලා. දන්නවද වෙච්ච දේ හැබැයි. කිරිපිලි බකට් එක ගන්න බැරුව ග්‍රෑම් 50 රුපියල් 40යි කියලා කඩවල ලූස්සකට මේවට විරුද්ධව අපි හඬක් නගන්න තමයි මේ මැතිවරණය දීලා තියෙන්නේ. මේක රටේ අනාගතය තීරණය වෙන ඡන්දයක්.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අතනකොට ගැනුණු දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සංධාන අපේක්ෂක අජිත් ප්‍රසන්න හෙට දිනේ දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පවසන්නේ ඊයේ අතනකොටගත් අජිත් ප්‍රසන්න අද කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා වෙත ඉදිරිපත් කළ බවයි. නවයෝජන බහර දුන් දිනේදී නීති විරෝධී පෙරපාලි පැවැත්වීම සහ පොලිස් නිලධාරියෙකුට පහර දීම ඇතුළු චෝදනා හතරක් අජිත් ප්‍රසන්නට එරෙහිව පොලිසිය ගොනු කර තිබෙනවා. මේ චෝදනා යටතේ ඔහු ඊයේ අත්අඩංගුවට ගෙනුනේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කළ කුටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා හෙට දිනේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා. මෙතර නීති විරෝධී පෙළපාලියකට සහභාගී වීමේ චෝදනාවත කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජගත් පින්නගොඩ විතාන මහතා රුපියල් 7500ක ශරීර ඇප මත මුදා හැරියා. කළුතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම නඩුව මේ මාසේ 26 වෙනිදා යලි කැඳවන බවයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භ වීමට තවත් දින 26ක් තිබෙදී ඇමරිකාව ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් එරට කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීම ඇතුළු කරුණු පහක් සඳහන් කරමින් රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් සභික රිචඩ් බර් මහතාගේ ප්‍රධානත්වයෙන් කොංග්‍රස් මණ්ඩල සමාජිකයන් 5 දෙනෙකු යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ඊට ඇමරිකාව විසින් පසුගිය වසරේදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රශංසාවට ලක් කිරීම, දෙපාර්ශ්වයේ විසින්ම සිදු කළ බව පැවසෙන යුද අපරාධ, මනුෂ්‍ය ප්‍රජාවට එරෙහිව කළ අපරාධ හා අනෙකුත් මානව හිමිකම් අයිතීන් උල්ලංඝනය කිරීම පිළිබඳව ඇමරිකාව හා ජාත්‍යන්තරය ස්වාධීන ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම කළ යුතු වීම, දේශපාලන හා යුද සිරකරුවන් රඳවාගෙන සිටිය හැකි මෙරට සියලු රඳවු මධ්‍යස්ථානවලට අවහිරයකින් තොරව ඇතුල්වීමට මාධ්‍ය, අන්තර්ජාතික ආධාර ආයතන හා මානව හිමිකම් කණ්ඩායම්වලට අවසර ලබා දීම, උතුර හා දකුණු අතර තොරතුරු ගලා යාමේ බාධා ඉවත් කරමින් මාධ්‍ය වෙත සිදු කර ඇති වාරණයන් නැවැත්වීම, මානවයිතීන් වලට ගරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය ආධිපත්‍ය, ආර්ථික හා ආරක්ෂක අභිලාෂයන් ඇතුළත් ශ්‍රී ලංකාව පිළිබඳ පුළුල් ප්‍රතිපත්තිමාලාවක් ඇමරිකාවේ රුචිය අනුව සකස් කිරීම යන කරුණු ඇතුළත් යෝජනාව විදේශ සම්බන්ධතා කමිටුව විසින් අධ්‍යයනය කිරීමෙන් පසුව සම්මත කර ගැනීම සඳහා කොංග්‍රස් මණ්ඩලයට යොමු කිරීමට නියමිතයි. කොංග්‍රස් මණ්ඩලය යනු ඇමරිකාවේ පාලන කටයුතු මෙහෙවන ව්‍යවස්ථාදායකය වන අතර ඒ සමාජිකයන් ගණන 531ක්. මේදවස්වල වෙසන්තර වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා කියලා ටිල්ලින් සිල්ලා ප්‍රධාන ලේකම්තුමා කියනවා. එහෙම වෙසන්තර වෙලා ඉන්නේ කවුද කියලා දැනගනිමු රට වට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. දත් පිලිස්සගෙන දිව ඇදගෙන පිස්සු බල්ලෙක් පාරේ දුවගෙන එනවනම් ඌ සමූල ඝාතනය කරන්න ඕනේ නැහැ. අයි පොඩ්ඩක් පැත්තකට වෙලා පිස්සු බල්ලන දුවන්න දෙන්න. ඒකට පව පිරිච්ච කෙනෙක් ඉන්නවනම් පොල්ලකින් ගාලා මරයි. TV එකක් දැම්මත් මේ කතා ටික තමයි අහන්නේ. නිවුස් එකක් දැම්මත් ඕකම තමයි. මේ පොඩි වෙනසකට තියෙන නළු නිලියෝ කවුද ඉල්ලන්නේ කියලා බල්ලගේ තමයි. දැන් නළුවෝයි නිලියෝයි හැම කෙනාටම දැන් හරි ෂොක් එක ආණ්ඩුව හැදිලා තියෙනවා. දැන් හැමෝම කැමති රාජ්‍ය මන්ත්‍රණ සභාවට යන්න. අද දේශපාලන කියන්නේ බිස්නස් එකක්. තාත්තා යනවා ඊළඟට පුතා ගේනවා අර තේවත් අයිති වෙනවා.
තාත්තගේ තේ ෆැක්ටරියේ පුතාට අයිති වගේ තාත්තගේ මන්ත්‍රීකම පුතාට අයිති පුතා නැත්තම් නෝන තියලා තිනෝ මොකද්ද මේ වෙලා හැම පුද්ගලයෙකුටම වටිනාකමක් දීලා තිනෝ මේ ඡන්දේ ලංකාවේ ඉඳන ලොකුම සල්ලිකාරයාට තියෙන ඡන්දෙත් දුප්පත් මිනිහෙකුට තියෙන අයිතියත් හැම කෙනෙකුටම තියෙන සමාන අයිතිය තමයි ඡන්දේ කියන්නේ ඡන්දමලදී ගන්න සංස්කෘතියක් නිර්මාණය කරන ඡන්දේ කිට් වෙනකොට ඔන්න සල්ලි දින අපේක්ෂකයා වෙස්සන්තරල වගේ වෙන නත්තල් පප්පල වගේ වෙන මේ කාරණා පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා මනාපය පාවිච්චි කිරීමේදී උදළු තලවලට බයිසිකල් වලට ටයර් වලට නැතුව හොඳ තීරණයක් ගැනීම තමුන්නාසලට බාරයි මරු බඩුඩියක් ඉන්නේ අපිට ආරංචි වුණා නිලියක් ඉන්නේ අනර්කලි ගිහිල්ලා දීවරේන්ට උදළු බෙදලා ගොවීන්ට මාගල් බෙදලා තරුණේන්ට මාගල් බෙදලා තරුණයන්ට මාගල් බෙදෙන තරු මාගල් මුණාටද මේ බුදිය ගන්න ඒක ගන්න මොකද ඔය සල්ලිකාරයින්ගේ ඔය හොල වෙන්නේ ඔය කාලේට තමයි ඉතින් අපිට තියෙන එක අහුලගෙන වැඩේ කරන එක ඕවා කෑවා කියලා ඕවා ගිලිනේපා ඔය කන ඒවා පැය 3යි කන්නේ 3 5 යන්නේ මල 5 नीति विद्यालय सामान्य बंधवागण शिशुन देशीय विशे पहन दिदहस्ताहतर अध्ययन वर्षे संधा बंधवागिन शिशुन एकसेहत एकाक्पमनाग्पव नीति अध्यापने सुरकी में शिष्य कमुतु पावसनमा एमे एकमुतु सभापति नायक वानिगम महता में बव संधान कले अदपिरवरुवे पवती विरोधतावकटेक्विमीन अलुत्कडे अधिकरन परेश्र एदिरिपिटदे नीति शिशुन विरोधतावेग नेटतवुने अदपिरवरुवे එහිදීවන් චෝදනා කළේ පසුගිය වසරේ සිට මතු ඇති නීති විද්‍යාල ප්‍රවේශ අක්‍රමිකතා මෙතෙක් විසඳීමට බලධාරීන් පියවර ගෙනනු මෙති බවයි. එම අක්‍රමිකතා හා ඊට ඉදිරිපත් කර ඇති විසඳුම තුළ පෙත්සමක්ද එම සිසුන් විරෝධතාවයෙන් පසු නීති විද්‍යාල නියෝජ්‍ය විදුහල්පතිනියට බාර දුන්නා. අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වූ නීති අධ්‍යාපනයේ සුරගීමේ ශිෂ්‍ය එකමුතුවේ සභාපති නායක වන්නිකම මහතා මේ අහවල් ළමයි ප්‍රමාණයක් බඳව ගන්න මේ විභාගය සම්පූර්ණයෙන්ම පාරදෘශ්‍ය විදියට පවත්වන්න ප්‍රතිඵල නිකුත් කරද්දී කාටත් පොදු ඕන තැනකදී භාවිත කරන්න පුළුවන් ලියවිල්ලක් ගන්න ඕනේ. එහෙම කළා නෑ නීති විද්‍යාලයේ ගේට් 2ට සීමා කරලා තියෙනවා. ගේට් 2ට තමයි මේ ඔක්කොම කියන්නේ. තවත් පුවත් සමගින් දැන් රටවට අහිරෝ. රටවට අහිරෝ. बेलंपिटिया नागामुनि प्रदेशे हादिसी गिन्नकिन निवास विनाशवीम हेतुवेन दैनट बेलंपिटिया विद्यावर्धन विद्यालय रनवा सिटिन पिरिसट कोलंब डिस्ट्रिक्ट पार्लिमेंट मंत्री आर दुमित सिल्वा महता ये मुदल आधार सह दरवंट पुत्पत् पिरिनवा मे अतर गिन्न विनाशो वेलंपिटिया नागामुनि प्रदेशे निवास यलि इतिकर दीम संबंधी साकच्छावक कोलन्नाव प्रादेशिक लेखम कार्यालय दी कोलंब डिस्ट्रिक्ट पार्लिमेंट मंत्री आर दुमित सिल्वा महतागे प्रधानत्वेन अद पवत्तुने प्रादेशिक लेखम विदिरबल मंडल सह जलसंपादन मंडल निलधारी नेतलु पिरिसकगे सहभागित्वे ජනතාවගේ නිවාස හදලා දෙන්න කියලා අද තීරණයක් ගත්තා. මගේ පෞද්ගලික මුදල් වලින් තමයි මේ කරන්නේ. ගෙයයි, වැසිකිළියයි, ගෙදරට අවශ්‍ය බඩු මේ සියලු දේම ලබා දෙන්න මම කටයුතු කළා තියෙනවා. මේ දරුවන්ට ඉගෙන ගන්න පාසල් යන්න නිල ඇඳුම්, පාසල් පොත් සෑම දෙයක්ම ලබා දෙන්න කටයුතු කළා. කටින් බතල හිතවන්නේ නැතුව ජනතාවට සේවය කරන එක තමයි දේශපාලඥයෙක්ගේ යුතුකම. बिपिन नागल प्रदेश विधुल योजना क्रम विरोधकिरी संधागी वनजीवी संपत् संरक्षण मात्य विजित विजयमुनि सोयसा महतागी जी प्रति अदाल मार्गे दहवने किरीमट नुहकितात्वयक पवति बवीन अमात्यवर्या हिस्वसुम रहितोम यतुरपदियक नगी अदाल स्थानेट कोस विधुल योजना क्रम विरोधकिरीमट कटयतु कला सिंगराज वनांतरे परिवार वन्यक्लिसिन सेलकिन रक्पान कुरुलुगर रक्षिते ये पस्वरुए पैतिरुनु गीन्नकी नकर हारसेकट पमन हाने सिदु वियती अतर अडवी वनचेवी कार्यालिय पोलीसे सहा प्रदेशवासी नेक्व अद अलियुम्म गीन्न मेडपवात्वा तिबिनवा මේ අතර නුවරළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ඩෙවොන් දියල් ආසන්න රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි දැබීම හේතුවෙන් අක්කර 50කට පමණ හානි සිදු වුණා इंदिया प्रांत संचार विदेशवार
සංචාරකයන් රැගත් මෙම යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 120 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා. ඉන්දියා මාධ්‍ය පවසන්නේ අනතුරට හේතුව බෝට්ටුවේ ගමන් කළ හැකි සංඛ්‍යාවට වඩා මගින් පිරිසක් ගමන් කිරීම බවයි. සහන සේවා කණ්ඩායම්වල මැදිහත්වීමෙන් අනතුරට පත්වුවන්ගෙන් 85 දෙනෙකුගේ පමණ දිවි බේරා ගැනීමට හැකි වුණා. මේ දින වල බ්‍රිතාන්‍යයට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සුප්‍රකට තේම්ස් නදී ජල මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම අවධානමක් පවතින්නේ වර්ෂය සහ සරේ ප්‍රාන්ත වෙතයි. මීට පෙර මෙවැනි අවධානම් තත්ත්වයකට තේම්ස් නදී ජල මට්ටම ඉහළ ගොස් ඇත්තේ 1980 වසරේදී. මේ අතර ගං වතුරෙන් සිදුවන හානිය අවම කර ගැනීමට ප්‍රධාන හමුදාව තේම්ස් නදියේ ඉවුරු ආරක්ෂා කිරීමේ මෙහෙයුමකද නිරතව සිටිනවා. ස්පෝර්ට්ස් කෝණ සමගින් අද ක්‍රීඩා පිටියේ තොරතුරු ගෙන එන්නේ සාරංග පතිරණ. මින් ඉදිරියට විදේශ සංචාර සඳහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක්විය හැකි ක්‍රීඩා මාත්‍යංශයේ සහ අධ්‍යාපන මාත්‍යංශයේ පූර්ව අනුමැතිය ඇතිව පමණක් බව අධ්‍යාපන මාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන මාත්‍යංශය සහ ක්‍රීඩා මාත්‍යංශයේ එක්ව අද පස්වරුවේ කොළඹ දීපැත්තු මාධ්‍ය හමුවකදී. පාසල් ක්‍රීඩාව සහ ජාතික ක්‍රීඩාව ඒකාබද්ධ කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ ක්‍රීඩා මාත්‍යංශ ශ්‍රවණාගාරයේදී. එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන මාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගෙන මහතුරුන් අවධාරණය කළේ ඉදිරියේදී අවසරයකින් තොරව විදේශ සංචාර සඳහා එක්වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි. සමහර පාසල් ගුරුවරු ටීම් හදාගෙන රට ගිහිල්ලා ඒ දරුවෝ ලවා වෙන වෙන දේවල් ගේනවා. පාසල් දරුවන් රැගෙන යන්න කිසිම අයිතියක් නැහැ. විද්‍යාලාධිපතිවරුන්ට ගුරුවරුන්ට ඒ වැළැක්වීම සඳහා අපි ඉදිරියේදී බොහොම දැඩි ලෙස මේ නීතිය ක්‍රියාත්මක කරන්නට කටයුතු යොදනවා. ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඉදිරියේදී මෙරට ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ක්‍රමවේදය පිළිබඳවත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය දැනුවත් කළා. මින් ඉදිරියට මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් තීරණ ගන්නේ අපි සියලු පාර්ශ්වයන් ඒකරාශී කරලා මේ හදපු ජාතික ප්‍රතිපත්තිය මත පිහිටාගෙන. 2017 වසරේ හම්බන්තොට දීපැත්තෙන ආසියානු යෝන් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සූදානම පිළිබඳවත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. 2017 යෝන් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයට තමයි වගකීම තියෙන්නේ මේ තරගාවලියේ වැඩිම පදක්කම් ගන්නා රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමට. මේ වෙනකොට අපි ක්‍රීඩා 14ක් අපි තෝරගෙන තියෙනවා. මේන් ක්‍රීඩා 12ක් අවසානයේ අපි තෝරගන්න බලාපොරොත්තු වෙනවා. 2015 මුල අපි බලාපොරොත්තු වෙනවා මේ දිස්ත්‍රික් සංචිතෙන් තෝරගන්න දක්ෂතම දරුවෝ කොළඹට ගෙනෙලා වෙනම ස්ථානයක තියලා ඔවුන්ට අවශ්‍ය සියලු පුහුණු දීලා 2017 යෝන් තරගාවලිය සඳහා සූදානම් කරන්න. එංගලන්තයේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඒකාබද්ධවගෙන ICC නව කිතුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීමේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණයට හේතුවද ක්‍රීඩා අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී හෙළි කළා. මට කතා කරා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්තුමා පැස්වීමට විනාඩි 10කට ප්‍රථම. එතුමාමට පැහැදිලි කරා පාකිස්තානය ඡන්දේ දීමේ වැලකීඳ හදනවා. මේකට විරුද්ධ වුණොත් අපි පමණයි විරුද්ධ වෙන්නේ. නිසා අපිට පක්ෂව ඡන්දේ දෙන්නේ නැතුව නිහඬව ඉන්න පුළුවන්ද කියන එක ඇහුවා. මේ රටේ ක්‍රිකට් උන්නතියට වාසිදායක යෝජනා සම්මත කර ගැනීමෙන් පසුව ඡන්දේ දීමේ වැලකීඳයට කමන්නෑ කියන පිළිබඳ අනුමැතිය මම ලබා දුන්නා. රටවල් ඔක්කොම අදිරි අපිට තනි වෙන්න බැරි ප්‍රශ්නකුත් අපිට ප්‍රායෝගිකව තිබුණා. ජලිත හමේ මුරාත්‍රි නමේ ඉතිහෙට අයබෝන්.